අමුතිකේ ගෙතලා ඉන්න ඔබල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ මංච ඕටිස් බිස්කට් වලින් සලාඩ් කට්ලට් එකක්. ඉතින් අපි බලමු ගොඩක් වෙලා ගන්න නැතුව අපේ කට්ලට් එක හදන්න අපිට මොනවද වුණා කරන්න කියලා. අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අපිට පළවෙනියටම මංචි ඕටිස් බිස්කට් උවමනා වෙනවා. අපේ ප්‍රධාන ingredient එක විදිහට මම මංචි ඕටිස් බිස්කට් අරගෙන තියෙනවා. ඒ වගේම අපිට බටර් ටිකක් උවමනා කරනවා. බටර් හරි මාගරින් හරි ඔයගොල්ලෝ කැමති දෙයක් ගන්න. බිස්කට් කුඩු ටිකක් ෆ්‍රයි කරගන්න පොල් තෙල්, ඒ වගේම බිත්තර. මම මෙතන කම්බල පොඩි කරගත්ත අල ටිකක් ලෑස්ති කරගෙන තියෙනවා. ඒ දෙවගේම මෙතන ටූනා ටිකක් ලෑස්ති කරගෙන තියෙනවා. ඔලිව් ගෙඩි ටිකක් චූටියට කපාගෙන තියෙනවා. ඒ වගේම බීලුණු ගෙඩියක් චූටියට කපාගෙන තියෙනවා. අමු මිරිස් ටිකක් අරගෙන තියෙනවා. මස්ටඩ් ටිකක් අරගෙන තියෙනවා. ඉතින් අපි බලමු වෙලා ගන්න නැතුව කොහොමද අපේ ඕටිස් සලාඩ් කට්ලට් එක හදාගන්නේ කියලා. අපි ඉස්සරවම අපේ තඹගත්ත අල ටික අපේ ඉතුරු සලාඩ් මිශ්‍රණයට, ඒ කියන්නේ ටූනා වලට ලූණු, අමු මිරිස්, මස්ටඩ්, ඒ වගේම ඔලිව් ඒ ටිකට එකතු කරලා මේ ටික හොඳට කවලම් කරගමු. ඔගලන්ට සාමාන්‍ය ෆ්‍රයි කරපු වෙනින් ෆිලින් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මං හිතනවා මේක දැම්මොත් හුඟක්ම රසවත් වේවි. මොකද ඕටිස් බිස්කට් එකේ චූටි පැණි රස ගතියක් තියෙනවා. ඒ පැණි රස ගතියයි මේ සලාඩ් රසය එකතු වුණාම තවත් හොඳ අලුත් රසක් එකතු වෙයි. ඔයගලන්ටත් හදලම බලන්න පුළුවන් කොහොමද මේකේ රස කියලා. දැන් ඔයගලන්ට මේකට තව කැමති නම් ඕගොල්ලන්ට පුළුවන් ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක් එකතු කරගන්න. මේ අමු මිරිස් තියෙන හින්දා මම ඒව එකතු කරගන්නේ නැහැ. ඔයගලගේ රසයේ විදිහට මේ ෆීලිං එක වෙනස් කරගන්නත් පුළුවන්. මම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. මගේ ෆීලිං එකේ ලුණු රස ටිකක් මදි නිසා. ෆිලින් එක හදාගෙන ඉවරයි. අපි බලමු ඉතුරු වැඩ ටික කරන්නේ කොහොමද කියලා. ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට බිස්කට් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි බිස්කට් සෑන්ඩ්විච් කරගද්දි මේ පේස්ට් එක ටිකක් ඇලවිලා තියාගන්න බටර් ගාගත්තාම හොඳයි. ඒ වගේම රසයි. මේ විදිහට අපි බිස්කට් වල බටර් ගාගමු. අපි බිස්කට් දෙකෙන් එකක් අරගෙන මේ විදිහට අපේ ෆිලින් එක දාගමු. ෆිලින් එක ටිකක් වැඩිපුර මේ විදිහට දාගන්න ඕන. මේ විදිහට දාගෙන හැමතැනටම අපි අනිත් බිස්කට් එක තියලා ටිකක් මේ විදිහට තද කරමු. එතකොට පුළුවන් මේකේ හරි ගන්නට මේ විදිහට හැමතැනටම යන විදිහට මේ විදිහට හදාගන්න. මේ විදිහට ඉතුරු බිස්කට් ටිකත් අපි සෑන්ඩ්විච් කරගමු ෆිලින් එක මැදට දාලා. දැන් අපි බිස්කට් ටොප් එකේම මැද මේ විදිහට ෆිලින් එක දාලා හදාගෙන තියෙන්නේ. අපි අපේ බිත්තරේ මේ විදිහට කඩලා ගහලා අරගෙන තියෙනවා. ඔයගලන්ට ඕන නම් ලුණු ටිකක් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම බිස්කට් කුඩු එක තියෙනවා. අපි දැන් අපේ මේ බිස්කට් එක බිත්තරේකේ මේ විදිහට පොඟව ගමු. මේ විදිහට හැමතැනම පොඟවගෙන අපි බිස්කට් කුඩු තවරගමු. මේ විදිහට ඉතුරු බිස්කට් ඔක්කොගේම මෙහෙම බිස්කට් කුඩු තවරගමු. මේ විදිහට වටේ හැමතැනම බිස්කට් කුඩු ගෑවෙන විදිහට බිස්කට් කුඩු තවරගමු. දැන් ෆ්‍රයි කරගන්න පුළුවන් තරමේ තාච්චියක් ලිපේ තියලා පොල් තෙල් එකට ටිකක් එකතු කරගමු. දැන් අපි තෙල් එක හොඳටම රත් වෙලා තියෙන්නේ. අපි එක බිස්කට් එකක් මේ විදිහට මේකට දාලා බැදගමු. ඔගොල්ලෝ ෆ්‍රයි කරද්දි ගොඩාක් පුරව ගන්න එපා. මොකද එහෙම වුණොත් බිස්කට් කැඩෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා පරිස්සමට මම ගොඩාක් පුංචි තාච්චියක් අරගෙන තියෙන එක බිස්කට් එක ගානේ මේ විදිහට ෆ්‍රයි කරගන්න.
දැන් අපේ බිස්කට් කට්ලට් එක හොඳට ෆ්‍රයි වෙලා හොඳ බ්‍රවුන් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි পেපර් සර්වියට් එකක් උඩට මේකේ හොඳට තෙල් බේරලා තියාගමු. තවත් තියෙන ඉතුරු තෙල් ටිකත් අයින් වෙන්න අපි අපේ ඉතුරු බිස්කට් ටික මේ විදිහටම ෆ්‍රයි කරගමු. හදාගන්න රස කොහොමද